අයබෝවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා නව පුහුණු උපදේශක 47 වෙනිදී මහේල ජයවර්ධන පළමු විවාහයෙන් දික්කසාද වීමෙන් පසු අලුත් විවාහයකට පිවිසි බවට තොරතුරු වාර්තා වෙනවා. මීට දින දෙකකට පෙර දෙසැම්බර් 18 වෙනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ විවාහ උත්සවය පැවැතුණු බවත් නටාෂා මාකලන්ද සමග ඔහු විවාහ වූ බවත් විස්තර වාර්තා වෙනවා. මහේලගේ මුල් විවාහය 2005 සිට 2018 අතර කාලයේ ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමග පැවති අතර ඔවුන්ගේ එකම දියණිය සංසා ආර්යා දැනට අටහැවිරි දිවියෙහි පසුවන්නීය. 2018 මහේල බිරියගෙන් වෙන් වූ පසු දියණිය සිටින්නේ ඇය භාරයේය. ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර යන දෙයන්ශයෙන්ම ලකුණු 10,000ක් ප්‍රැස් කළ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කෙනෙකු වෙන මහේල හෙවත් මයියා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තවත් කාලයක් රැඳෙනු ඇති බවට විශ්වාසය පවතිද්දී 2014 ඔහු අනපේක්ෂිත ලෙස කාල ඇතිවම ඉන් සමු ගත්තේ දියණිය උපත ලැබීමෙන් පසු පවුල වෙනුවෙන් කාලය ගත කරන බව පවසමිනි. පසු ඔහු IPL මුම්බයි පිල වෙනුවෙන් විශාල කාලයක් මිඩංගු කළ අතර එම සියලු බැඳීම් වලින් නිදහස් වූයේ මෙම වසරේදීය. ගත වූ කාලයේ ඔහු පවුල වෙනුවෙන් අඩුවෙන් කාලය ගත කර අයුරු හා විවාහ ජීවිතයේ හැලහැප්පීම් වලට මුහුණ දුන් බවට විවිධ ආරංචි වරින් වර පැතිරිණි. මහේල ජයවර්ධන ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමග 2005 නොවැම්බර් 3 වෙනි දින විවාහ වූ අතර මෙම යුවළට දරුවෙකු ලැබුණේ විවාහයෙන් වසර 8කට පසුය. ශ්‍රී ලාංකික ඩෙන්මාර්ක දෙමාපියන්ට දාව උපන් ක්‍රිස්ටිනා වෘතියෙන් සංචාරක උපදේශකවරයෙකි. ඇය ඩෙන්මාර්කයේ උපත ලැබූ අතර ඇයට යන්තම් අවුරුදු දෙකේදී නිවාඩුවකට දෙමාපියන් සමග ලංකාවට පැමිණි පසුව 1990 දී ස්ථීරව පදිංචි වූ බවත් මහේලව සාදයකදී මුණ ගැස දැන හඳුනාගත් බවත් පැවසිනි. ඔවුන්ගේ විවාහය ඇතු ප්‍රශ්න ප්‍රසිද්ධ කර නැත. කෙසේ වෙතත් 2018-2019 කාලයේදී මේ දෙදෙනාගේ සමාජවාදී ගිණුම්වල පවුලේ විස්තර වෙනස් කර තිබීම සහ ඡායාරූප ඉවත් කිරීම වැනි සංසිද්ධි නිසා ක්‍රීඩාලෝලීන් මහේලගේ පවුලේ අර්බුදයක් ගැන වැඩිදුර කතා කර තිබිනි. මේ අතර පසුගිය 2021 ඔක්තෝබර් මාසයේ මහේල පුවත්පතකට පවසා තිබුණේ කොරෝනා බුබුලට හිරවීම හේතුවෙන් තමා දින 135කින් දියණිය දැක නැති බවයි. මහේලගේ අලුත් විවාහය පසුගිය 18 වෙනිදා නටාෂා මාකලන්ද සමග සිදු ඇති අතර ඇය ඔහුට මුණ ගැසෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරද්දී යයි අනුමාන කෙරේ. ඇය ගැන වැඩි විස්තර තවම වාර්තා වී නැත. ලබන ජනවාරි 1 වෙනිදා සිට ශ්‍රී ලංකා පිලේ පුහුණු උපදේශක තනතුර බාර ගන්නා මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අලුත් ගමනකටද මුල පුරනු ඇත. අලුතින් යුගදීවයට පත් වූ මහේල සහ නටාෂාට සුබානාගතයක් අපිත් ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකත් click කරන්න.